අපි මේ මැතිවරණයට පෙර නියලෙන අවසන් විදේශගත ශ්‍රී ලාංකික හමුව තමයි මේ ජපානයේදී පවත්වන්නේ. මොකද අපි ඊට පස්සේ බොහෝ ඡන්ද ව්‍යාපාරේ වැඩ කටයුතු තිබෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම අවසන් රැස්වීම ජපානයේ තෝරාගත්තත් අපේ රටේ ආර්ථිකයට අවුල් විය හැකි විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම දැනුම අධ්‍යක්ෂීම් එකතු කරගත්තු විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම විශාල තරුණ ප්‍රජාවක් ඉන්නවා. ඔබගේ ජවය, ඔබගේ ශක්තිය අපේ මේ දේශපාලන පරිවර්තනය සඳහා ශක්තිමත්ව එකතු කර ගැනීම අරමුණින් තමයි අපි අවසානයේදී මේ සාකච්ඡාව සූදානම් කරලා තිබුණේ. ඉතින් බොහෝ දෙනා මම දැක්කා පහුගිය දවස්වල මේ මම මෙතන කියන්නේ මේ අවසන් විදේශ සමූහ නිසා, විදේශ ශ්‍රී ලංකේ ගියමෝ නිසා මම දැක්කා මේ මගේ විදේශ සංචාරයන් සඳහා ලක්ෂ කීයද 700ක්නේ වැය වුණයි කියලා කෙනෙක් ප්‍රකාශයට පත් කළා තිබුණා. ඒ නිසා මම ලංකාවට ගිහිල්ලා ඉතා කෙටි දවසකින් මේ සියලු සංචාරයන් සඳහා අපේ වියදම් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රටට. හැබැයි ඒ වගේම මම අපේක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ තමගේ ජනාධිපති ධුර කාලයේ රජයේ වියදම් දරපු ප්‍රමාණයත් විදේශ සංචාර සඳහා හරේන් ප්‍රනාන්දු සංචාරක ඇමති වුණාට එයා කල්පනා කරනවා සංචාරක ඇමති කියන්නේ යා සංචාරය යන එක කියලා. එතුමගේ වියදම් වාර්තාවත් මම ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම විදේශ නියුතු කාර්යංශයේ විදේශ සේවා නියුතු කාර්යංශ බාර මනුෂ්‍ය නානායකකාරගෙත් විදේශ සංචාරවල වියදම් ඉදිරිපත් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ කපි ඉදිරිපත් කරන්නම්. ඒ කිසිවක් ආණ්ඩුවේ සල්ලි නොවන බවටත් අපි සහතිකයක් දෙන්න. ඊළඟ සමහර අය විශාල චෝදනාවක් නගන මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ සැරේ නම් එන්න එපා කියනෝ නේද? ගිය සැරේ ඇවිල්ලා කරපු හරිය මදයි කියනෝ නේද? මම දැක්ක ගොඩක් අය නේද මම දැක්ක සජිව පැති මන්ත්‍රීවරු විශාල චෝදනාවක් ලබනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට. ඔගොල්ලෝ රට ඇත්තරලා ගියා නම් ඒ රටද වෙලා ඉන්න, අපේ රටේ වැඩ ටික අපි බලා ගන්නවා වගේ කතා කියනවා නේද? මේ සැරේ නම් ඡන්දේ දාන්න එපා කියන කතා, ඡන්දේ දාන්න එන්න එපා කියන කතාවක් කියනවා. ඇයි? අපේ රටේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එකක් බොහෝ දෙනාට රට අත්තර එන්න සිදු වී තිබෙන්නේ අපේ රටේ දේශපාලනය සහ ආර්ථික වටපිටාව හේතු කරගෙන. ඒ වගේම අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සඳහා අත්‍යවශ්‍ය මැදිහත් වීමකට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තියෙනවා. ඇයි? මතක තබා ගන්න, අදත් අපේ රට දුවන්නේ ඔබ එවන විදෙස් මුදල් වලින්. ගිය අවුරුද්දේ ආසන්න වශයෙන් ඉවලා තිබෙනවා ඩොලර් මිලියන 5900ක්. මේ අවුරුද්දේ මේ වන විට ඩොලර් මිලියන 3000 ඉක්මවලා තිබෙනවා. මේ අවුරුදු දෙකේ එකතුව ගත්තත් මිලියන 10000කට කිට්ටු කරනවා. ආණ්ඩුව සතුව තිබෙන විදේශ සංචිත ඒකෙන් භාගයයි. ඒ කියන්නේ මොකද්ද? අදත් අපේ රටේ තෙල් ටික තියෙන්නේ, ගෑස් ටික තියෙන්නේ, ඖෂධ තියෙන්නේ එකක් ඕගොල්ලෝ වෙන විදේශ විනිමය හේතු කොටගෙන. දෙක නයිනෝ ගෙවීම හේතු කොටගෙන. ඔය දෙක නිසා තමයි තියෙන්නේ. ඔබට අයිතියක් නැද්ද? අපේ රටේ දේශපාලනයෙන් වින්දිතයම් බවට පත්වෙලා ඉන්න ඔබට, අපේ රටේ දේශපාලනය විසින් පිටස්තරින් බවට පත් කරන බල කරලා තිබුණ ඔබට, අපේ රටේ නව ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සුද්ධ වූ අයිතියක් මැදිහත් වීමක උරුමයක් තිබෙනවා. ඒ පිළිගන්නේ ජාතික ජන බලවේග දේශපාලන ව්‍යාපාරය.
එවගේම ඔබ දන්නවා විශේෂම ගත්තොත් අපි ඔබ එක සාකච්ඡා කරන්නේ වෙලා වෙනකොට මැතිවරණ කොමිසමට පහුගිය 17 වෙනිදා ජනාධිපතිවරණය කැවඳවීම සඳහා බලය ලැබිලා තිබෙනවා. අපි හිතනවා මේ මාසෙ ඉක්මවා යන පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බාර ගන්න දිනයත් ඡන්දෙ පවත්වන දිනයත් ප්‍රකාශයටපත් කරන බව. හැබැයි විවස්ථානුකූලව නිශ්චිත පරිදි මැතිවරණ කොමිසමට බලය ලැබිලා තිබියදී විවස්ථානුකූලව මැතිවරණ කොමිසම විසින් ඡන්ද දිනයේ සහ නාම යෝජනා බාර ගන්න දිනය නියම කරන්න නියමිතව තිබියදී සමාජය තුළ යම් දෙගිඩියාවක් තිබෙනවා ඡන්දෙ තියයිද නැද්ද කියලා. තියෙනවද? මොකද කියන්නේ? ඡන්දෙ තියයිද නැද්ද? ඔව් දෙගිඩියාවක් තියෙනවා. දෙගිඩියාවක් තියෙනවා. හැබැයි දෙගිඩියාව තියෙන්නේ ඡන්දෙ තියයිද නැද්ද කියන එක ගැන නෙවෙයි. මං කියන්නේ දෙගිඩියාව තියෙන ඕන තැන රනිල් ඉල්ලයිද නැද්ද? රනිල් ඉල්ලන ලකුණ මොකද්ද? අලියද පොහට්ටුවද? රනිල්ට මහින්ද සහය දෙයිද? රනිල් ඉල්ලන පක්ෂ මොකද්ද? අද දෙගිඩියාවක් ඉන්නේ රනිල්. ඔහු ඉල්ලන ලකුණ මොකද්ද? නැ පළමුවට ඔහු ඉල්ලයිද? දෙක ඔහු ඉල්ලන ලකුණ මොකද්ද? තුන ඔහු ඉල්ලන පක්ෂ මොකද්ද? ඊළඟ ගත්තොත් ඔහුට මහින්ද සහය දෙයිද? නිය දෙගිඩියාව ඉන්නේ මේ රනිල්. ඒ නිසා මේ දෙගිඩියාවෙන් ඉන්න රනිල් උත්සාහ කරනවා සමාජයේ දෙගිඩියාවට පත් කරන්න. ඡන්දේ තියයිද නැද්ද කියලා සාකච්ඡාවක් ගේනවා. නේද? පහුගියදා අධිකරණේ අර උත්සාහයන් දෙකක් දැරුවා. එක මහත්මයෙක් අධිකරණයට ගිහලා පෙස්සමක් දැම්මා. නෑ ජනාධිපතිවරු පහක් නෙවෙයි හයක් වළංගුයි කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණ මොකද කරේ? ඒ පෙස්සම අරන් ආපු මහත්මයාට රුපියල් ලක්ෂක දඩයක් ගෙවුවා මේ වගේ ඒවා අය අරන් ඉන්න එපා කියලා. ඊට පස්සේ දෙවෙනි පෙස්සමක් අරන් ගියා ආයේ 19 වෙනි සංශෝධනයේ සම්මත වීම හරිද වැරදිද කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ පාර දඩයක් ගෙවලා ලක්ෂ 5ක මේ වගේ වරන් ඉන්න පාන්නේ. දැන් මොකද කරන්නේ? මේ 22 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ගෙනල්ලා තිනවා. මේ උත්සාහ කරන්නේ මොකද්ද? සමාජයේ දෙගිඩියාවක් හදන්න. ඇයි? රනිල් දේශපාලනිකව දෙගිඩියාවක ඉන්නේ. රනිල් දේශපාලනික ව්‍යාකූලත්වයක ඉන්නේ. එයාට අවශ්‍යයි මේ සමාජ ව්‍යාකූලත්වයට පත් කරන්න. මොනතරම්ද ඔබ හිතන්නේ? මේ 22 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනය, ඒ කියන්නේ ආණ්ඩු ක්‍රමවස්ථාවේ 83 වෙනි වගන්තිර ගැන සංශෝධනයක්. ආණ්ඩු ක්‍රමවස්ථාවේ 83 වෙනි වගන්තිර ගැන සංශෝධනයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයි. එතකොට ගැසට් කරා දැන් සතියකින් පස්සේ පාර්ලිමේන්තුවට දාන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියෙනවා. අධිකරණයට යන්න අවස්ථාව තියෙනවා. අධිකරණයට සති තුනක් දෙනවා. සති තුනකින් පසු අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුව දෙවැනි වර කියවීමේ විවාදයට දින තීන්දුව කරනවා. දෙවැනි වර කියවීමේ විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලැබුණොත් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලැබිලා තිබෙනවා කියලා. ඒ අනුව ජනාධිපතිවරණ ජනමත විචාරණයක් කැඳවන බව මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. ඒ වෙනකොට රනිල් ගෙදර. හරිද? මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි මේ ජනමත විචාරයේ තියෙනවා නම් කෝටි 1000ක් වැය වෙනවා. පහද හයද කියන ප්‍රශ්නය निराකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනල්ලා ජනමත විචාර ගන්න කෝටි 1000ක් වැය වෙනවා. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණෙන් පහද හයද කියන එක निराවුල් කරලා ඉවරයි. ආණ්ඩු ක්‍රමවස්ථාව 125 වෙනි වගන්ති යටතේ මුළුමනින්ම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලයේ තියෙන කාසතුවද ශ්‍රේෂ්ඨාධිකරණ සතුව. ශ්‍රේෂ්ඨාධිකරණ අවස්ථා තුනකදී, තීන්දුව තුනකදී පහද හයද කියන ගැටලු निराකරණය කරලා ඉවරයි. ඒකෙන් මොකද්ද? මේ සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම සඳහා කෝටි 1000ක් වැය කරනවා. මොකද බලන්න. මේ රනිල්
ජාතික ජන බලවේගය අපි ඕනෑම ඡන්දයකට සූදානම් සහතික වශයෙන් ජනාධිපති ඡන්දය එනවා නියමිත පරිදි පැවැත්වෙනවා රනිල් පරදිනවා සාමකාමීව ගෙදර යනවා ඔක තමයි උත්තරය හැබැයි මෙන්න මෙහිම ප්‍රශ්නයක් තිබෙනවා ආණ්ඩු ගෙදර යවලා තියෙන නායකයෝ ගෙදර ලැබවලා තියෙන පළමු අවස්ථාවද අපේ රටේ ජනතාව නැහැනේ අපේ රටේ ජනතාව මේ ලැබෙන්නේ නායකයෙක් ගෙදර යවන ආණ්ඩුවක් ගෙදර යවන පළමු අවස්ථාව නෙවෙයි දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව නායකයෝ පළවය හැරලා තිබෙනවා අලුත් නායකයෝ ගෙනල්ලා තිබෙනවා ආණ්ඩු පෙරලා තිබෙනවා අලුත් ආණ්ඩු ගෙනල්ලා තිබෙනවා හැබැයි අවසානයේදී ජපාන ජීවත් වෙන ඔබගෙන් අපිට ඔබ අපිට කියන ජපානයේ ගැන මෙහිමයි සහෝදරයා ඉතා හොඳ විනයක් තියෙන රටක් අපිට නැහැ එහෙම රටක් මට හම්බෙන සහෝදරු කියන සහෝදරයා ඉතා හොඳ නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපිට නැහැ එහෙම රටක් කියලා කියන නේද සහෝදරයා ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට හොඳ ගුණාත්මක ආහාර වේලක් මිලදී ගත හැකි රටක් අපිට නැහැ නේ එහෙම රටක් කියලා සෝදරයා නගර ගම ભેදකින් තොරව යටිතල පහසුකම් පාරවල් විදුලිය ජලය නේද මේ ආදී යටිතල පහසුකම් ගම නගරයකින් ભેදකින් තොරව පැතිරලා තිබෙන රටක් සෝදරයා අපේ ගම් මෙහෙම නෙවෙයිනේ කියලා අහනවා පිරිසිදුභාවය පිළිබඳව අගනා රචන අගනා කතා කියන රටක් සහෝදර අපේ රට මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා අහනවා නේද දැන් මොකද වෙලා තිබෙන්නේ අපේ රට එහෙනම් අපි අපේක්ෂා කරන කරුණු වලින් බොහෝ දුප්පත් රටක් අපි අපේක්ෂා කරන කරුණු වලින් බොහෝ දුප්පත් රටක් අපි දුප්පත් ආර්ථිකයෙන් විතරද නැත්නම් අපි ආකල්ප වලින් දුප්පත් අපි දුප්පත් ආර්ථිකයෙන් විතරද නෑ අපි නීතිය ක්‍රියාත්මක වීමෙන් දුප්පත් අපි පරිසර පද්ධතිය පිරිසිදුභාවයෙන් දුප්පත් අපි නේද අපරාධ වලින් පොහොසත් මද්‍රව්‍ය වලින් පොහොසත් වංචාව දූෂණේ නාස්තියෙන් පොහොසත් ලෝකෙට ණය ගෙවා ගන්න බැරි තරමට දුප්පත් රට විතරද පුරවැසියෝ තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තට බෙහෙතක් හේතක් කරන් දෙන්න බැරි තරමට ජනතාව දුප්පත් දරුවට හරියමන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න බැරි තරමට ජනතාව දුප්පත් තමන්ගේ දරුවට නිසි අධ්‍යාපනයක් ලබා දීමට බැරි තරමට ජනතාව දුප්පත් එහෙනම් මොකද වෙලා තිබෙන්නේ සමහර රාජ්‍යයන් ඔගල වර්ණනා කරන කරුණු වලින් සමන්විත වෙනකොට අපිට තිබෙන ඉතාමත් අයහපත් කටුක ජීවිත උරුමයේ රාජ්‍ය අපට මේ රාජ්‍ය පත් වෙලා තිබෙනවා. එයි මෙහෙම වුණේ. මම ඔයගලන්ට පොඩි දත්ත කීපයක් පෙන්වන්නම්. මේ ළඟදී මම දැක්කා SB දිසානායක මහනුවර රැස්වීමේ කතාවක් කියලා කියනවා. 60 දශකයේ කොරියාව අපිට වඩා යටින් දැන් කොරියාව අපිට වඩා උඩින් කියලා SB කියන 60 දශකයේදී සිංගප්පූරුව අපිට වඩා යටින් දැන් සිංගප්පූරුව අපිට වඩා උඩින් 60 දශකයේදී වියට්නාමය අපිට වඩා යටින් දැන් වියට්නාමය අපිට වඩා උඩින් ඒකට දැන් මේ දශක 5කට කලින් ඒ රාජ්‍යයන් අපිට වඩා යටින් දැන් දශක 5කට කලින් ඒ රාජ්‍යයන් අපිට වඩා මං ගොඩාක් උඩින් හොඳින් නිකන් උඩින් නෙවෙයි නිකන් මේ කඩදාසියක් උඩින් කඩදාසියක් තිබ්බා වගේ උඩින් නෙවෙයි නේද විශාල ලෙස උඩින් හැබැයි මේ දශක ගණනාව පුරාට පාලනය කරේ කවුද 1970 පාර්ලිමේන්තුවට ආවේ මහින්ද රාජපක්ෂ දැන් අවුරුදු 54යි මෙතන ඉන්න බොහෝ දෙනාගේ වයස 54ට වඩා අඩුයි. එහෙම නේද? හරිද? ඉතින් අවුරුදු 54යි.
මන්ත්‍රී දුර දරුව විපක්ෂ නායක දුර දරුව අමාත්‍ය දුර දරුව නේද ඒකනම් මේ 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 රෞමෙ දුවනකොට මන්ත්‍රී දුර ගන්නවා ඊළඟ විපක්ෂ නායක දුර ගන්නවා ඊළඟ අමාත්‍ය දුර ගන්නවා ඊළඟ අගමැති දුර දාගන්නවා අවුරුදු 6 ජනාධිපති ගන්නවා ආයි මන්ත්‍රී දුර ගන්න ආයි දුවනවා කොච්චරද අවුරුදු 54 රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 77 දැන් අවුරුදු 47 ඇමති දුර දරනවා විපක්ෂ නායක දුර නන්නවා අග්‍රාමාත්‍ය දුර ගණන් කරන්න බැරි තරමට දරනවා නේද ජනාධිපති දුර දරනවා අවුරුදු 47 මම මේ ප්‍රධාන තුන් දෙනාගෙන කියන්නේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ආවේ 83 දැන් අවුරුදු 41 එනම් මේ පාලකයන් අපේ රට නේද දශක පහකට ආසන්න කාලයක් මේ රට පාලනය කරලා තිබෙනවා අමේ අන්නේ කාලය තුද මොකද වෙලා තියෙන්නේ වියට්නාමය අපිට වඩා උඩට යනවා දකුණු කොරියාව අපිට වඩා උඩට යනවා නේද වද සිංගප්පූරුව අපිට වඩා උඩට යනවා මේ දස ඔවුන්ගේ පාලන කාලය තුලත අපි පස්සට යනවා ඒ රටවල උඩට යනවා 1950 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදම ඩොලර් මිලියන 316 අපි 316 ඩොලර් මිලියන දකුණු කොරියාව ඩොලර් මිලියන 25යි ඒකෙන් අපනයන ආදායම අපි වගේ නේද ඉතා කුඩායි කියන අපි 25යි ඒගොල්ලෝ 25යි අපි 316 කියන්නේ අපි ඒගොල්ලෝ වගේ 12 ගුණයක අපනයන ආදායම 1950 අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි දකුණු කොරියාව අපනයන ආදායම ඩොලර් බිලියන 684යි කවුද පාලනය කරේ ඒගොල්ලෝ පාලනය වියට්නාමයේ 1980 දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහලා ආණ්ඩු හදන කාලේ අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි වියට්නාමයේ අපනයන ආදායම ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 452යි මොකක්ද වෙලා තියෙන්නේ එහෙනම් මොකද්ද මේ සිදුවී තිබෙන්නේ ලෝකයේ ඇති වූ නව වෙනස්කම් වලට අනුරූපී වන පරිදි අපේ රටේ වෙනස් කරගත යුතු ආර්ථිකය වෙනස් කර ගනිමින් අපිට ඉදිරියට යන්න බැරි වුණා. ඔබ හිතන්න ආර්ථික වශයෙන් කඩාවැටී රටක විනයක් ඇති වෙන්නේ නැහැ. ආර්ථික වලින් කඩාවැටී රටක විනයක් ඇති වෙන්නේ නැහැ. මීට පෙර ජාතික ජනබල වේගයේ අපි බලේ ඉඳලා නැහැ. ඇයි? අපි බලේ ඉල්ලුවට අපිට දෙනවා සමාජී මේ බලේ ලබා දීම සඳහා සූදානමක් නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ මොකද්ද? පාර්ලිමේන්තු මැතිවරණදී අපි ඉල්ලනවා පාර්ලිමේන්තු රිමෝට් එක දෙන්න. ඒගොල්ලෝ හොරකම් කරනවා. ඒගොල්ලෝ නාස්ති කරනවා. ඒගොල්ලෝ අපේ රටේ නේද විනාශකාරී ආර්ථික ගමනක් යනවා. අන්න එකට බලපෑම් කරන්න එක පාලනය කරන්න රිමෝට් එක දෙන්න අපි ඉන්න. තව විටක අපි ඉන්නව මොකද්ද? පාර්ලිමේන්තුවේ යතුරු දෙන්න. අපි ආණ්ඩු ඉල්ලන්නේ නැහැ. ඇයි? අපි බැරි වෙලාවත් වේදිකාවේ ආණ්ඩු ඉල්ලලා වේදිකාවෙන් බහිනකොට අපිට දන්නව වැඩි වුණාද දන්නෙත් නැහැ ඉල්ලීම කියලා. ඇයි? සමාජයේ සූදානම් වෙලා හිටියේ නැහැ අපිට බලය දෙන්න. එනිසා පහුගිය දශක ගණනාවක් අපේ මුළු දේශපාලනයම තිබුණේ සාමාන්‍යයෙන් සරලව ගත්තු ජනතාව තුළ අපි ගැන හැඟීම ඇති වෙලා තිබුණේ අපි ගැන සිතුවිලි ඇති වෙලා තිබුණේ හොරු ගොඩක් පාර්ලිමේන්තුවට යවනවා හොරු දෙල් අල්ලන්න 3-4 දිනක් ජේවීපී එකනුත් යවන්න ඕන පාර්ලිමේන්තු ටිකක් කෑ ගහන්න මේගොල්ලෝ හිටියොත් හොඳයි අරගොල්ලෝ නරක වැඩ කරනකොට ඒවා එලිදරව් කරන්න මේගොල්ලෝ හිටියොත් හොඳයි
මේගොල්ලොත් කීප දෙනෙක් ඉන්නවනම් හොඳයි. අරගොල්ලෝ ටිකක් පාලනේ වෙයි. මොකද කියන්නේ? ඔතන තමයි අපේ ජනතාවගේ මනස ඇතුළේ ස්ථානගත වෙලා තිබුණ තැන. හැබැයි අපි හිතනවා අද කොතනද? අද ජාතික ජනබලවේගයේ ජනතාවගේ මනස තුළ ස්ථාපිත වෙලා තියෙන්නේ මේ සැරේ මාලිමාවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදන්න. එනිසා අපේ කැමැත්ත තිබ්බටම අපේ උවමනාව තිබුණටම ආණ්ඩු හදන්න බෑ, බලය ගන්න බෑ. අපේ උවමනාව අපේ කැමැත්ත ඒ හා සමානම කැමැත්තක් ඒ හා සමානම උවමනාවක් ජනතාවගෙත් ඇති වී යුතු තිබෙනවා. අපි කරන්නේ මොකටද? අපි කරේ එත්තකන් අල්ලගෙන ඉන්න එක. එත්තකන් සීර තුන්ට වැටෙනවා, අල්ලගෙන ඉන්නවා. සමහර අය අපිට කතා කළා, සහෝදරය ජනතාවට වැඩක් නැත්නම් ඕගොල්ලන්ට වැඩක් නැහැ පැත්තකට යන්න කිව්වා. අපි යාළුව කතා කරලා කිව්වා. ඒත් අපි මොකද කරන්නේ? අපි අල්ලගෙන ඉන්නවා. හැබැයි අද අපි දන්නවා උතුරු නැගෙනහිර දකුණ ભેදකින් තොරව, සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව, දේශීය විදේශීය ભેද ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් ભેදකින් තොරව හැම දිනම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගොඩනැගී යුතුකින ස්ථාවරයකට දැවිලා තිබෙනවා. එය ජයග්‍රහණය සඳහා මෙහෙවීම තමයි අපට ඔබට පැවරි තිබෙන කාර්යභාරය. මේක දිනන්න පුළුවන්. හැබැයි මේ ඡන්දය තමයි ලංකා ඉතිහාසයේ ඉතාමත් කැතපන්නේ සිදුවීම් සිද්ධ වෙන ඡන්දය. මේක සරල ඡන්දයක් නෙමෙයි. ඔබ 19 වෙනි සංශෝධනයට ජනාධිපති ඡන්දයක් තිබ්බා 2019. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථානුකූලව ජනාධිපති ඡන්ද දැන් 1982 ඉඳන් පවත්වනවා. හැබැයි කිසි අවස්ථාවක ඡන්ද 30යිද නොතිබේද කියලා සැකයක් තිබුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? තාමත් මම දැක සමහර වෙලාවල මැතිවරණ කොමිසමටත් කොමිසමේ අයවත් මොන හරි වැඩක් දෙයිද දන්නේ. තාම දිනේ කියලා නැත්තේ පස්සර ගන්න මොකක් කර යටි කුට්ටු ගේමක් ඇති කියන්නේ. එතුමල දැම්ම කියන්නේ එතුමත් ෆික්ස් කෙලවර ෆික්ස් කරපු දිනයක් තියෙනවා. ඒකට අනුව දින ගලපන්න ඕන. මම හිතනවා මේ මාසයක වෙයි කියලා. සැප්තැම්බර් 21 හෝ සැප්තැම්බර් 28 ඡන්ද පැවැත්වීම සඳහා ඒගොල්ලෝ දින ගණන පැවරලා තියෙන අරගෙන එනකොට මේ මාසේ 28 27 වෙනකොට ඡන්ද ප්‍රකාශන පත් කරනවා. හැබැයි සමාජයේ දෙගිඩියවකට පත් කරනවා කවදාවත් නැතුව. ඇයි? මේ ඡන්දය විශේෂ ඡන්දයක් බවට පත් වෙන නිසා. විශාල රාජ්‍ය බල මෙහෙයුම් කරන ඡන්දයක් බවට පත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මේ මාස දෙකට කෝටි 875ක් වෙන් කරගත්තා. කෝටි 875 මාස දෙකකට. ඡන්දෙට මුළුමනින්ම මේ ධනෙ වියදම් කරනවා. උරුමය කියන මුළු ප්‍රෝග්‍රෑම් එකම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය. ආරංචි නිකන් රාජ්‍ය සේවක වැටුපත් 5000කින් වැඩි කරන්න යනවා. ඡන්දේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහා ධනය රට පුරා නාස්ති කරමින් ඉන්න මනුස්ස නානකාර. තරුණ සේවා සභාවේ සල්ලි මිලියන 400ක් කෝටි 40ක් වෙන් කරා අය මේ ළඟදී කැබිනට් එකෙන් ඡන්දවලට සල්ලි වීදම් කරා. මුකුද ක්‍රමී තියෙන්නේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ ඡන්දෙ මේගොල්ලෝ වැය කරනවා. ඒ වගේම ලංකාවේ කවදාවත් නැතුව ආණ්ඩුකාරවරු හිටියා දීර්ඝ කාලයක් ලංකාවේ. හැබැයි ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරු කියලා පත් කරනවා. මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා. ලක්ෂම් න්‍යාපගේ සීල පත් කිරීම මැතිවරණ කොමිසම අවලංගු කරා. ස්තුතිවන්ත වෙනවා. පත් කරන ගම්මලින කවුරු හරි පත් කරනවා ආණ්ඩු සල්ලි වීදම් කරන මේමයි මේ වැඩේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මුළු මාධ්‍ය මෙහෙයුමක් වෙනවා. සමර මාධ්‍ය ආයතන ඔගොල්ලෝ දකිනවා අපි ඉලක්ක කරගෙන ප්‍රහාර ඉල කරන්න පටන් අරගෙන තිබෙනවා. සියල්ලට මුඩින් ඉන්නවා කියලා කිව්වට බොහෝ අයට යටින් ඉන්න බව අපිට පේනවා.
සියල්ලටම උඩින් ඉන්නවා කිව්වට බොහෝ අය පිටිපස්සෙ ඉන්න බව අපිට පේනවා. එහෙම වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙමි තිබෙන්නේ? මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට නියමිත තිබෙනවා. අපි මොකද කළ යුතු වන්නේ? ජාතික ජන බලවේගයේ තියෙන එකම ශක්තිය සහ එකම බලාපොරොත්තුව ඔබ අපට ලබා දෙන ධෛර්යය සහ විශ්වාසය. ඒ මත මේක ජයග්‍රහණය සඳහා අපිට මේ විය හැකි සහතිකයි. මේක දිනන්න පුළුවන්. මම කෙටියෙන් කියන මේ සමහර කරුණු ගැන ඔබට දැන් සමහර අය අපේ හිතවතුන් අපිට සුබපතන්නම් අපිට කියන සහෝදරයාගේ ජීවිතයේ පිළිබඳ කතාවක් කියනවා. මොනවා වෙයිද? මොනවරි කරයි? අනුතරක් කරයිද? මම කියන්නේ එහෙම සැකයක් නිර්මාණය වෙනක මොන තරම් අසිස්ස සමාජයක්ද අපි? කවර හෝ පක්ෂක අපේක්ෂකෙ දරා ගන්න බැරුව ඝාතනය කරනවා යයි කියලා මතයක් ගොඩනගෙනවනම්, එහෙම සමාජය තුල සැකයක් ඇති වෙනවනම් අපි කවර රටකද ජීවත් වෙන්නේ? ඒක පෞද්ගලික අපේ ආරක්ෂාව නෙවෙයි ප්‍රශ්නේ, එතන නෙවෙයි ප්‍රශ්නේ. කොතන තියෙන්නේ? එම අපේක්ෂකයන් ඝාතනය කරයි කියලා සමාජයට හිතෙන සිටුවිල්ලස්ස තියෙන භයානකම තේරුම් ගන්න. මොනතරම් බියකරු සමාජයක් තියෙන, මොනතරම් බියකරු පාලකයන් තියෙන, බයවන්න ඕන පාලකයන්. තමන්ට එරෙහිව යම් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා නම් සමාජය තුල චිත්‍රයක් හදනවා ඔහු ඝාතනය කරයි කියලා. ඒකම ඇති මේ පාලකයන් පළව හැරීම සඳහා වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මතකද බලන්න. ඒකම ඇති. මදක සහෝදරිකව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමන් කැමති නායක තෝරගන්න, බැරි නායක එළියට එනවා. හැබැයි තමන් පෙරදිලා තමන්ට එකඟ නොවන නායකයෙ බලයට පත්වීම වැළැක්වීමට ඔහු ඝාතනය කරනවා කියලා සමාජයේ බිහිසුණු අදහසක් ඇති වෙනවනම් ඒක පිටුපස වෙන්න කරන අපේ රටේ දේශපාලන මොනතරම් බිහිසුණුද කියලා, මොනතරම් බිහිසුණුද කියලා අපිට ඒකින් චිත්‍රයක් දෙනවා. ඒ නිසා ඒකත් ඇති මේ ආණ්ඩු පළවාරි. ඒ නිසා අපි හැම දිනම එකතු වෙමු, ශක්තිමත් පෙරටෙමු, සහතික වශයෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ඔබ අපි හැම දිනම එකතු වුණොත් දිනන්න පුළුවන්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.